නික්කමත නික්මීම පිණිස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද උදෑසනත් මේ හැම දිනම බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් බිඳක් තමන්ගේ ජීවිතයට ගලපගෙන ධර්මයේ තුලින් ජීවිතයට ආලෝකයක්, පිහිටක්, පිළිසරණක් සලසා ගන්නට. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා, පුඤ්ඤංචේ පුරිසෝ කෛරා, පින් කළ යුතුයි, ඒ පින් කරන කෙනා කෛරා තේතම් පුනක් පුනං නැවත නැවත පින් කළ යුතු වෙනවා. පිනක් කරන කෙනා ඒ කරන පින නැවත නැවත සිද්ධ කළ යුතු වෙනවා. කුමක් නිසාද? සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින විසින් තමයි අපි හැම දිනාටම සැපේ කියන දේ ළඟා කරලා දෙන්නේ. කෙනෙකුට ජීවිතේ ගත කරන්න ආයුෂය අවශ්‍යයි. ආයුෂය මෙහෙවන්නේ පිනෙන්. ජීවිතේ ගත කරන්න වරණය අවශ්‍යයි, සැපය අවශ්‍යයි, බලය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි. මේ වර්ණ සැප බල ප්‍රඥාවන් මෙහෙවන්නේ, දෙයත් කරන්නේ, උපදවා දෙන්නේ පිනෙන්. යම්කිසි කෙනෙකුට ආයුෂ තියෙනවා නම් ඒක සැපයක්. වරණය, සැපේ, බලේ, ප්‍රඥාව තියෙනවා නම් ඒක සැපයක්. එනම් මේ සැපේ උපදවලා දෙන්නේ පිනෙන්. ඔබ මේ ජීවිතේ යම් විදිහයකට මේ සැප භුක්ති විඳිනවාද? ඒ සියලු භුක්තීන් අපි සසරදී කරපු පින්වල මහිමයක් විදිහට සිද්ධ වෙන්නේ. එනිසයි භාග්‍යතුන් වහන්සේ වදාළේ, පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනා තම්මි චන්දං කෛරාත. ඒ පින කරන්න කැමැත්තක් ඇති කරගන්න කියනවා. හේතුව සැපය ගෙන දෙන නිසා. අපි යම් මානසිකව සැපයක් ලබනවාද, කායික වශයෙන් අපි යම් සැප ස්පර්ශයක් හෝ ලබනවාද, ඒ සියලුම සැප ස්පර්ශයන් පිනෙන් ගෙන දෙන්නක්. බුදුන් වහන්සේ අපිට වදාරන්නේ, යම් කිසි කෙනෙකුට ප්‍රණීත ඇස් දෙකක් ලැබෙන්නේ, ප්‍රණීත වූ කන් දෙකක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් ලැබෙන්නේ පිනේ මෙහෙයවීමක් මත. එච්චරක් නෙවෙයි, ඇසට ප්‍රියමනාප රූප දකින්න ලැබෙන්නේ, කනට ප්‍රියමනාප ශබ්ද අහන්න ලැබෙන්නේ, නාසයට, දිවට, ශරීරයට ප්‍රියමනාප ස්පර්ශ ලැබෙන්නේ, මනසට ප්‍රියමනාප අරමුණු ලැබෙන්නේ පිනේ මෙහෙවීමක් මත. යම් කිසි කෙනෙකුට මේ අභ්‍යන්තර බාහිර ඉන්ද්‍රියන් දුක පිණිස පවතින්නේ පවක් නිසා, එහෙනම් පිනෙන් තමයි අපිට මේ ඉන්ද්‍රියන් ප්‍රණීතව ලැබෙන්නේ. ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වන ආරම්මණයන් සුඛ සහගත වූ, ප්‍රණීත සහගත වූ, ආස්වාදනීය වූ දෙයක් විදිහට අපිට ලැබෙන්නේ පින නිසා. ජීවත් වෙන සත්වයා හරි කැමති සතුටෙන්, සන්තෝෂයෙන්, සැනසුමින් ජීවත් වෙන්න, උපභෝග පරිභෝග සහිතව ජීවත් වෙන්න. මේ සියල්ලක්ම මෙහෙවන්නේ පින විසින්. එනිසා දක්ෂ විය යුතුයි. දියුණු කරන්න පුළුවන් මනසක් ලැබිච්ච මිනිසුන් හැටියට අපි හැම මොහොතකම තෝක තෝකං කනේ කනේ ටික ටික හරි ජීවිතයට පිනක් රැස් කරගන්න. අපි හැම දිනෙකම උපදින්නේ පින පව කියන දෙක තුරුළු කරගෙන.
සංසාරයට වැටිච්ච මිනිස්සෙක් පිනට වඩා පව තමයි තුරුළු කරගන්නේ. පව තමයි පුරුදු කරගන්නේ. පව තමයි දියත් කරන්නේ. පවට තමයි නැඹුරු වෙන්නේ. පින කියන දේ අපි උත්සාහයෙන්, වීරියෙන්, සිහියෙන් යුතුව කළ යුතු වෙනවා. ඒ උත්සාහයෙන්, වීරියෙන්, සිහියෙන් යුතුව කරන දේ තුලින් තමයි අපිට සැප විපාක උපදවලා දෙන්නේ. ඒක නිකන් අපිට ලැබෙන්නේ නැහැ. සිහිය, වීරිය, නුවණ තියෙන තැනයි අපිට ඒ පිනේ මහිමය අපිට ලැබෙන්නේ. පිනේ ප්‍රතිලාභය අපිට ලැබෙන්නේ. ඒක හරියට ලීවඩු කාර්මිකයෙක් මටසිලිටි විදිහට යම් දැව කර්මාන්තයක් කරනවාද, ඒ දැව කර්මාන්තය නිමාවෙන් පසුව දකින කෙනාට මිහිරියාවක්, දකින කෙනාට ප්‍රියත්වයක් ඇති වෙනවා. හැබැයි ඒ දැව නිර්මාණය ප්‍රියත්වයක් ඇති දර්ශනයක් බවට පත්වෙන්න කලින් ඒ දැවය දෘඪ දැවක් විදිහට, කර්කශ දැවක් විදිහටයි දකින්න ලැබෙන්නේ. වඩු කාර්මිකයා දැව සංස්ථාවකින් හෝ වනාන්තරයෙන් හෝ කර්කශ වෙච්ච කොටයක් තමයි රැගෙන එන්නේ. එහි කර්කශ කොටස් ටික කපා ඉවත් කරනවා. සුද්ධ පවිත්‍ර කරලා, මැදලා, පිරිමැදලා, නොයෙක් ආකාරයේ කැටයන් ඔබ්බවලා, මට සිලිටි කරලා ලස්සන අලංකාර දැව කෘත්‍යයක් කරනවා. එතකොට කෙනෙකුගේ ඇසට දැකුම් කළ විදිහට දැව නිර්මාණයක් සකස් වුනේ කර්කශ බව තුළ ඉඳන්. එහෙනම් අපිට එයින් දෙන පණිවිඩය තමයි අකුසලය, පාපය කියන තැන අපිට හඳුනගන්න පුළුවන් නම් ඒ අකුසලය, පාපය ඉවත් කරලා, කපා හැරලා, සුද්ධ පවිත්‍ර කරලා අපේ චිත්ත සන්තානය කුසලයට, පිනට නැඹුරු කරගන්න පුළුවන්. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ ඔය ක්‍රමයට. බෝසත් කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ, සත්පුරුෂයෙක් මේ ලෝකයට පහළ වෙන්නේ, පුණ්‍යවන්තයෙක් මේ ලෝකයට පහළ වෙන්නේ, උසස් මනුස්ස රත්නයක් මේ ලෝකයට පහළ වෙන්නේ ඔන්න ඔය ක්‍රමයට. මොකද අපි කිසිම කෙනෙක් පින පමණක්, කුසලයේ පමණක් එකතු කරගෙන එන අය නෙවෙයි. පින, පව, කුසලයේ, අකුසලයේ කියන දෙකම අපි තුරුළු කරගෙන ඉන්නේ. බලවත් අකුසලය, පව. ඒ බව හඳුනගෙන ඒ අකුසලයේ පව කපා හැරලා සුද්ධ පවිත්‍ර කරලා අපිට පුළුවන් නම් පින ඉදිරියට ගේන්න, කුසලයේ ඉදිරියට ගේන්න, අන්න අපිට දැකුම් කළු චින්තනයක්, දැකුම් කළු හරියට අර මට සිලිටි වූ දැවකෘත්‍යයක් අපිට වඩු කාර්මිකයාගෙන් දකින්න ලැබෙනවා වගේ අපේ ජීවිතයත් බොහොම ලස්සන, බොහොම පිරිසුදු, අලංකාරවත් වූ, අර්ථවත් වූ, වටිනා මනුෂ්‍ය රත්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට ඕනතරම් ඉඩකඩ තියෙනවා. මාතෘකා කරගත් ගාථාවිනුත් අනුශාසනා කළේ යයි. අපි කරන යහපත් දේ, කුසලය, පින නැවත නැවත කරන්න ඕනේ. ඒ සඳහා හිතේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඇයි මෙලවස් සැනසුම ගෙන දෙන අය තුලින් සසර ජීවිතේ නිවන් දක්වා, ජාති දක්වාමත් අපිට සැප විපාක උපදවලා දෙනවා. එනිසා පින්වතුනි, අපි හැම දිනාම මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයේ කුසලය මොකද්ද, අකුසලය මොකද්ද, පින මොකද්ද, පව මොකද්ද, කළ යුතු දේ, නොකළ යුතු දේ මොකද්ද, ආර්ය මාර්ගය, අනාර්ය මාර්ගය මොකද්ද, කළු ධර්ම, සුදු ධර්ම මොකද්ද කියන මෙන්න මේ තෝරා බේරා ගැනීමේ ප්‍රඥා සහගත බවින් යුතුව
අපි ජීවිතය ගත කරන්න ඕනේ. එසේ ගත කරන ජීවිතයක් තමයි අර්ථවත් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඔබටත් ඒ අර්ථවත් ජීවිතයක් ගත කරන්නට මේ ධර්ම උපදේශය උපකාරක ධර්මයක් වේවා. අද මේ උතුම් සදහම් සිතවිලි ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේ දක්වන්නේ 2021 දොළොස්වෙනි මාසේ 22 දින ජන්මදිනයේ සමරන විශ්‍රාමික බ්‍රිගේඩියර් පින්වත් රංජිත් සමරසිංහ මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනය හා නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන නිවන් දක්වා ජාති දක්වා කිසිදු ආත්ම භාවයක කල්යාණ මිත්‍ර සම්පත්තියේ මඟ නොහැරේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. වහවහා ප්‍රඥා ලෝකයේ ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. ඉතින් දායකත්වයේ දක්වන පින්වතුන්ටත් ඔබ හැම දිනාටමත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මෙලව සැනසීම වේවා, පරලොව සුගතියක්ම වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. නික්කමත නික්මීම පිණිස